හිතවත් මිත්‍රෝනි අපේ රටේ නිරන්තරයෙන්ම අපි කියන කතාවක් තමයි සුපිරි ගණිකාවෝ පාර්ලිමේන්තුවල වීදි ගණිකාවෝ හිරේ යනවා මේකට හේතුව තමයි පොත්ත රතු රුහිතට කතා කරන ඕනම කෙනෙකුට දෙන්න කැමති ගැහැණුන්ට අපේ සමාජයේ තියෙනවා විශාල ඉල්ලුම හැබැයි මිත්‍රෝනි අපේ රටේ පවතින නීති අනුව කෙනෙකුට තමන්ගේ ඇඟ විකුණ ගන්න පුළුවන් හැබැයි තව කෙනෙක් ඇඟ විකුණනවා නම් ඒක වැටෙන්නේ කුට්ටණයට එහෙම නැත්නම් ගණිකා වෘත්තියේ යෙදවීමට ඒක දණ්ඩ නීති සංග්‍රහය අනුව මහා අධිකරණයේ නඩු පෙරලා 50,000කට අවම දඩයක් ගහන්න පුළුවන් වරදක් හැබැයි මේ අපි කියන්නේ නේ පිම්පියා එහෙම නැත්නම් දේවප්‍රිය අබේසිංහ කියලා කියන්නේ මෙන්න මේ වගේ ගැහණුන්ගේ මස් විකුණලා හම්බ කරපු මිනිහෙක් මිත්තවරුනි දේවප්‍රිය අබේසිංහ කියලා කියන්නේ රූපවාහිනී සංස්ථාව හිටපු ලොක්කෙක් කියන එක අපි නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරා ඒ විතරක් නෙමෙයි මාධ්‍ය ඇමතිතුමාට උපඇමතිතුමාට ගැහණු සප්ලයි කරා කියලා මේ වෙනකොට හෙළි වෙලා තියෙනවා හැබැයි අද අපි කියන්නට යන්නේ වෙනත් කතාවක් ඔබ දන්නවා නදීෂා හේමමාලි නදීෂා හේමමාලි කියලා කියන්නේ පහුගිය කාලය තුල විවිධ දේශපාලඥයින් එක්ක පිස්සු කැලපු එවැගේම මේ රටේ කලාව විකලාවක් කරපු එක අම්මණ්ඩි කෙනෙක් මිත්තුරුනි කිසියම් කෙනෙකුට තමන්ගේ ඇඟ විකුණලා ජීවත් වෙන්නට පුළුවන් හැබැයි තව කෙනෙක් තමන්ගේ ඇඟ විකුණන ගමන් ඒක මුළු ජාතියම විනාශ කරන කාලකණ්ණි වැඩක් කරගන්නවා නම් ඒක බරපතලයි විශේෂයෙන්ම දේවප්‍රිය අබේසිංහ කියලා කියන්නේ රූපහානි සංස්ථාවේ ඉහළ පුටුවේ ඉන්න කාලේ නාට්‍යවල තියෙන අනුපිළිවෙල එහෙම නැත්නම් කෙනෙක් නාට්‍යයක් නිෂ්පාදනය කරාට පස්සේ රූපහානි සංස්ථාව ලියාපදිංචි විය යුතුයි හැබැයි මෙන්න මේ පොලිම පන්නලා නාට්‍ය ප්‍රදර්ශනය කරන්න මොහු කප්පම් ගන්න පුරුදු වෙලා හිටියා එහෙම නැත්නම් පගා ගන්න පුරුදු වෙලා හිටියා මේක ගොඩක් වෙලාවට සිද්ධ වුණේ ගෝල්පේස් හෝටලෙදී අන්න ඒ වෙලේ සඳහා නදීෂා හේමමාලි මේ දේවප්‍රිය අබේසිංහ එක්ක බැහැලම වැඩ කරා මිත්තුරුනි නදීෂා හේමමාලි එක් අවස්ථාවකදී කෙහෙලිය සමග කුටු පැන්නයි කියනක මේ වෙනකොට තහවුරු වෙලා තිබෙනවා විශේෂයෙන්ම ඇයි කෙහෙලිය සමග ඉන්නේ ඡායාරූප කිහිපයක් මේ වෙනකොට එල්ආර් නිවුස් අපි සතු වෙලා තිබෙනවා මිත්තුරුනි නදීෂා හේමමාලිලා කෙහෙලියලත් එක්ක නිදිබැද්දාම අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කෙනෙක් අහන්නට පුළුවන් ඔබතර ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි කෙහෙලියල මේ මොහොතේදී භාවිතා කරන්නේ අපේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය එවැගේම නදීෂා මාලි නදීෂා හේමමාලි සමග නිදිවදින පාවිච්චි කරපු කොණ්ඩම් එකේ ඉඳලා ඒ ඇඳට ගෙව්වේ අපි ටැක්ස් මුදල් වශයෙන් ආණ්ඩුවට ගෙපු එම නැත්නම් ඍජු සහ වක්‍ර බදු විදියට අපි අහිංසක විදියට පංකාලක් කරනකොට තේ කබ්බනකොට වියදම් කරපු මුදල් ඉතින් මිත්‍රෝනි දේවප්‍රිය අබේසිංහ කියලා කියන්නේ පිම්පිය කියන කාරණේ මේ අනුව පැහැදිලි විශේෂයෙන්ම දේවප්‍රිය අබේසිංහ නදීෂා හේමමාලි විතරක් නෙමෙයි රූපවාහිනී සංස්ථාවේ විශාල නිලියු ගානක් විකුණලා තියෙනවා නිවේදිකාව ගන්න විකුණලා තිබෙනවා මිත්‍රෝනි මේ පිම්පියාගේ එහෙම නැත්නම් දේවප්‍රිය අබේසිංහ විසින් විකුණලා ගහනුන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම රූපවාහිනී සංස්ථාවේ මොහු විසින් විකුණලා ගමන ලද නිවේදිකාව කිහිප දෙනෙක්ගේ තොරතුරු ඉදිරියේදී අපි ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා මිත්‍රෝනි මෙරටේ කලාව විකලාවක් කරපු එවගේම රූපවාහිනී සංස්ථාව විනාශ කරපු දේවප්‍රිය අබේසිංහ වැනි පිම්පියන්ට කුණු කූඩේ උරුම කර දීම පමණක් සෑහිමට පත්වන්නේ නැහැ. මොහුට විරුද්ධව මේ වෙනකොට බයිබරි කමිෂන් එකේ නඩු කේස් 12ක් තියෙනවා. හැබැයි තාමත් ඒවා නිසි ලෙස විමර්ශනය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දේවප්‍රිය අබේසිංහ මේ රටේ ඉහළ මිනිසුන්ට ගෑනු සප්ලයි කිරීම. විශේෂයෙන්ම කෙහෙලිය රබුක්වල්ලට නිදන කාමරයට නදීෂා හේමමාලි ගිහින් දුන්නේ දේවප්‍රිය අබේසිංහ කියන එක අපි තහවුරු කරලා කියනවා. ඉතින් මිත්තෝනි අරගලයෙන් තුන ජයග්‍රහණය කැමති බව නැවත වතාවක් ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.